විශ්ව ආශිර්වාදය ඔකුළු හැමෝටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ වැඩමුළුවලට සම්බන්ධ වෙලා ඉන්න දරුවන් බොහෝම විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතරින් මට මතක තියෙන මට ඉතා විශේෂයෙන් මතක තියෙන සිද්ධීන් කීපයක්ම තියෙනවා. ඒ නිසා මම හිතුවා ඒ දරුවන් ගොඩක් වෙලාවට ආදර වැඩමුළු වලට සම්බන්ධ වෙච්ච දරුවන් ඒගොල්ලෝ මූණ දීපු ගැටලු සහ ඒගොල්ලෝ මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙනකොට ඒගොල්ලෝ ආපු විදිය සහ මං ඒගොල්ලන්ව මෙහෙවපු විදිය පිළිබඳව වීඩියෝ දෙක තුනක් කරන්න ඕනි කියලා මං හිතුවා. මොකද දැන් මේ පහුගිය දවසේ සිද්ධ වෙච්ච ගැටලුවත් එක්කලා සහ මේ කොරෝනා තත්ත්වය නිසා මේ දවස්වල ටිකක් මගේ කාර්යබහුලත්වයක් අඩු නිසා මට වෙලාව ලැබුණා ඔගොල්ලෝ එවන හැම මේ කමෙන්ට් එකක්ම කියවන්න. ඒ හැම කමෙන්ට් එකක්ම කියවනකොට මට දැනෙච්ච දේ තමයි කොයිතරම් පිරිසක් ඉන්නවද මේ වැඩමුළු වලටවත් සම්බන්ධ වෙන්නේ නැතුව. ඒ වගේම ගොඩක් අය මේ මම දාලා තියෙන වීඩියෝස් වලින් නිවැරදිව ප්‍රයෝජන අරගෙනත් නැහැ කියලා මට තේරුණා. හේතුව තමයි මගේ වැඩමුළු වල ගයිඩ් එක තියෙන්නේ, මම කරන වැඩමුළු සියල්ලේම ගයිඩ් එක තියෙන්නේ මගේ channel එකේ. channel එකේ තමයි සියලුම අභ්‍යාස දීලා තියෙන්නේ, කරන දේවල් සියලුම ප්‍රායෝගික දේවල් බේසිකලි. ඒ කියන්නේ මට විස්තර කරන්න නැති හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් සියලුම අභ්‍යාස ටික මම දීලා තියෙනවා channel එකට. එතකොට ඔයගලන්ට channel එකේ videos බලලා බොහෝ දේක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. මම උදාහරණයක් විදියට කිව්වොත් රන් පුනීලය, රන් යතුරු, සෞභාග්‍යමත් වීමේ යතුරු දැන් මේ වෙනකොට මම හතක් දීලා තියෙනවා. ඒ හත ඊළඟට විශ්වයේ නීති ගැන මං කියලා දීලා තියෙනවා. ඊළඟට විවිධ අභ්‍යාස දීලා තියෙනවා. ආදර පැතුම් ලැයිස්තුව, ඊළඟට ශක්ති හාදුව ගැන නම් දීලා නැහැ. ශක්ති හාදුව ආදර වැඩමුළුවේ තියෙන්නේ. ඊළඟට මේ විදිහට මම ගොඩාක් දීලා තියෙන ලෝ ෆැක්ට්‍රැක්ෂන් සහ මේ විශ්ව ආකර්ෂණ නීතිය වගේම මේ මානසික අභ්‍යාසත් එකට එකතු කරලා ගොඩාක් වීඩියෝස්. මං ඉතින් හැමෝගෙම ආදරෙන් ඉල්ලන හිටිනවා මේ වීඩියෝස් ඕගලන්ට තේරෙනකම් බලන්න. එකපාරක් බලලා ඕගලන්ට තේරෙනත නැවත පාරක් බලන්න. දැන් ඕගොල්ලෝ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න ඕන මොනවා හරි ස්පෙෂලි. ඕගලන්ට මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් निराකරණය කරගන්න. එතකොට ඒක තමන්ගේ ජීවිතේට ස්පෙෂල් දෙයක්. ස්පෙෂල් දෙයක් වුණාම ඒක ඕගලන්ට මගෙන් උදව් ලබා ගන්නම අවශ්‍ය වෙනවා. ඊළඟට මේ ඕගලන්ට දැන් ගොඩාක් මානසික අභ්‍යාස දීලා තියෙනවා චිත්‍ර රූප මැවීම පිළිබඳව. එහෙම මේ චිත්‍ර රූප මවන්න සමහරුන්ට බෑ. චිත්‍ර රූප කොච්චර චිත්‍ර රූප මවන්න හදුවත් තමන්ගේ මනස විසිරෙනවා, හිත එකඟ කරගන්න බෑ. එතකොට විවිධ ගැටලු වලට ඒගොල්ලන්ගේ මානසික ගැටලු වලට මූණ පාලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට චිත්‍ර රූප මවන්න බැරි අයට, ඊළඟට අභ්‍යාස කරද්දි පැටලෙන අයට, ඊළඟට සමහර අයට මේ දේවල් කියලා විශේෂ අභ්‍යාස අවශ්‍යයි. ඒ කියන්නේ මම විශේෂ අභ්‍යාස ලබා දෙනවා, සරල අභ්‍යාස, සංකීර්ණ අභ්‍යාස. ඊට අමතරව තමන්ගේ ගැටලු निराකරණය කරගන්න තමන්ට ශක්තිය නැහැ කියලා හිතන අය ඉන්නේ. අන්නේ හැම කෙනෙක්ටම මේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් මේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න බැරි අයත් ඉන්නවනේ. ඒගොල්ලන්ට උදව්වක් විදියට මට මතක හිටි තියෙන, ඒ වගේම මට හිතෙන මේ පොදු ගැටලු කියලා මට හිතෙන දේවල් මම හිතුවා වීඩියෝ එකක් විදියට දාන්න ඕනේ කියලා. පොදු ගැටලු. එතකොට මේ පොදු ගැටලුව ආවේ කොහොමද? ඒ පොදු ගැටලුවට මම කොහොමද ඒක ඒ කෙනාව මෙහෙව්වේ? ඊළඟට ඒක එයා සම්පූර්ණයෙන්ම සුවේ ලැබුවේ කොහොමද? එයාගේ ගැටලුව निराකරණය කරගත්තේ කොහොමද? මේ විදිය ගැටලු ඇත්තටම ගොඩාක් වෙලාවට තියෙන්නේ ආදර වැඩමුළුවේදී. ආදර වැඩමුළුවේදී ගොඩාක් ළමයි එන්නේ සිවිය ඩිප්‍රෙෂන් තත්ත්වයෙන් එන ළමයි ඉන්නවා. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මේ යථාර්ථය තේරුම් ගන්න බැරි කම නිසා. ඉතින් මේ යථාර්ථය තේරුම් කරවීම හරීම අපහසු දෙයක්. නමුත් මේ විශ්ව ආශිර්වාදයෙන්
මම ගොඩාක් කලාවට උත්සාහ කරනවා උන්ට යථාර්ථය පෙන්නුම් කරලා දෙන්න. ගොඩාක් ළමයි යථාර්ථය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා. ඉතින් ඇත්තටම ආදර වැඩමුළුවේදී මම සිද්ධ කරන්නේ තමන්ගේ ආධ්‍යාත්මික සහකරුව සොයාගන්න ගොඩාක් අයට උදව් කරන එක. ඊට අමතරව දැන් මේ වෙනකොට බොහෝ දෙනෙක් තමන්ගේ ආධ්‍යාත්මික සහකරුවන් හොයාගෙන ඉන්නවා. මෙහෙම සොයාගන්න බැරි වෙච්ච අයට මම විශේෂයෙන්ම කතා කරනවා. ඒගොල්ලන්ට එක්කලා මම පැය දෙකක් තුනක් කතා කරනවා. ඒ කතා කරලා ඒගොල්ලන්ගේ හිත අධෛර්යමත් උනේ කොහොමද, හිතේ මේ හිතේ තියෙන මේ තත්වයට හේතුව මොකද්ද කියන එක හොයාගන්නවා. ඒ හොයාගෙන අන්න එතෙන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. ඉතින් මේ අද කියන්නේ යන්නේ මේ විදිහේ කතාවක්. මගේ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච දරුවෙක්ගේ කතාවක්. එයා හිතේ හරීම ලොකු කලකිරීමකින්, ඉතින් ඔවුන්ට මාත් එක්කලා කතා කරන්න ලැබෙන අවස්ථාවකදී ඇය මට කතා කරලා කිව්වා, ඇයි මම දීපු හැම අභ්‍යාසයක්ම කරා කියලා කිව්වා. ඒ අභ්‍යාස කරාට පස්සේ, අභ්‍යාස කරන්න ගත්තට පස්සේ මම දීලා තියෙන ශක්ති හාදුව අභ්‍යාසය කරා කියලා කිව්වා. ඊළඟට ආදර හදවත් පාදම අභ්‍යාසය කරක්වා. මේ විදිහට අභ්‍යාස ටික ඔක්කොම කරාට පස්සේ එයාට අවශ්‍ය වෙලා තිබුණේ එයාගේ නැති වෙලා යන ආදරය නැවත ලබා ගන්න. එතකොට නැති වෙලා යන ආදරය නැවත ලබා ගැනීම කියලා කියන්නේ එයාට තිබුණේ ඇත්තටම ආත්මාර්ථකාමී හැඟීම. ඒක පළවෙනියටම කියන්න ඕනේ. ආදරය කියලා කියන්නේ දෙපැත්තෙන්ම, අපි මේ ආදරය කියන්නේ බැඳීමක්. ආදරයට ශක්තියක් අවශ්‍යයි. ආදරය කියන බැඳීම පැවතින්න ශක්තියක් අවශ්‍යයි. ඒක මුලින්ම කියලා දෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ඒ ශක්තිය ඒකට දෙන්නගෙම ආධ්‍යාත්මික බැඳීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ දෙන්නගෙම ආධ්‍යාත්මික බැඳීම නැත්තම් ඒ ආදරේ ශක්තිමත් භාවය රඳා පවතින්නේ නැහැ. මේ හැම දරුවෙක්ම, මේ කහගෙන ඉන්න හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි ඒක. ඉතින් අපිට කෙනෙක්ව බලෙන් අපේ ගාව තියාගන්නට බෑ. මේ විශ්වයවත් ඔබට ඒකට උදව් කරන්නේ නැහැ. කෙනෙක්ව බලෙන් තමන්ගේ ගාව තියාගන්න. ඒ කෙනත් ආස වෙනුනේ ඒ කෙනාව ඔබට ගැළපෙන්නේ. මේ ගැළපීම ගැන තමයි දැන් අද මට විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ. ඔබ දන්නවා මේ විශ්වයේ තියෙන හැම අංශුවක්ම, ඒ හැම අංශුවක්ම කම්පණය වෙනවා. එතකොට ඒ හැම කම්පණයකට අදාළවම තරංගයක් තියෙනවා. ඉතින් මේ තරංගය, මේ කියන තරංගය අපේ මේ හැම අංශු ඔක්කෝම කම්පණය වීමෙන් නැතිවෙන එක තරංගයක් බවට පත්වුණොත් ඒක තමයි අපේ සම්පූර්ණ, අපේ ආධ්‍යාත්මික, මේ සම්පූර්ණ අපේ ආධ්‍යාත්මයට අදාළ සම්පූර්ණ ඒ තරංගයට අනිත් කෙනාගේ සම්පූර්ණ ඒ තරංග, එයාගේ නිකුත් කරන සම්පූර්ණ තරංගය තියෙනනේ. මේ තරංගවලට පුළුවන් අධිස්ථාපනය වෙන්න. පුංචි පුංචි තරංග සියල්ලකටම පුළුවන් අධිස්ථාපනය වෙන්න. එතකොට අපි එක්තරා විදියක ශක්ති ප්‍රභවයක් බවට පත් වෙනවා. එතකොට මේ අපේ ශක්තිය තීරණය කරන්නේ අපේ තියෙන සම්පූර්ණ තරංගය. එතකොට ඒ තරංග දෙක එකිනෙකට අධිස්ථාපනය වෙනවා නම් ඇත්තටම අපි ඒ දෙන්න ගැළපීමකට ලක් වෙනවා. දැන් මේ සෝබාදහම අපේ ගැළපීම් මනගන්නේ මේ තරංගවලින්. ඒක ඔබ හොඳින්ම තේරුම් ගන්න ඕනේ දෙයක්. මේක ටිකක් සංකීර්ණයි. නමුත් මේ සංකීර්ණ දේ ඔබට තේරුම් කරවීම තමයි මට අවශ්‍ය වෙන්නේ. මේක තේරුම් ගන්න බැරි නම් මම නැවත මගේ වැඩමුළුවලට සම්බන්ධ වෙන අයත් එක්කලා මේක මීටත් ලේසියට කතා කරනවා, මීටත් ගොඩාක් සරල කරනවා. දැන් මම මේ ඇත්තටම සරලව කියලා දෙන්නේ මෙතන තියෙන්නේ මේ සෝබාදහම අපිව මැනගන්නේ, අපිට හැමදේම ලබා දෙන්නේ, අපිට අවශ්‍ය හැමදේම ඉටු කරන්නේ සෝබාදහමට පණිවිඩෙන්නේ වයිබ්‍රේෂන්ස්. එහෙම නැත්නම් මේ තරංග ඔස්සේ. එතකොට මේ තමන්ගේ තරංග, තමන් විසින් තමන්ගේ මනසින් නිකුත් කරන මේ තරංග තමයි මේ සියල්ලම සිද්ධ කරන්නේ. පළවෙනියටම තේරුම් ගන්න ඕනේ ඒක. එතකොට එයා මට කියපු දේ තමයි, එයා
ශක්ති හාද යවනකොට දැන් ආධ්‍යාත්මික බැඳීම කෙනෙක් ඔබලන්ට තේරෙනවනේ. ආධ්‍යාත්මික බැඳීම කියලා කියන්නේ මේ තරංග දෙක එකිනෙකට ගැලපෙනවද කියලා. ඒ කියන්නේ ඒ දැන් අපි හිතමු හරිම තමන්ගේ තරංග තමන් නිකුත් කරන තරංගයට අනිත් කෙනා නිකුත් කරන තරංගයේ දෙක එකතු වුණාම ඒක ඍණ නම් ඒක එහෙම නැත්නම් තනිකර ඉරක් නම් ඒකෙදී ඔබට ඒක නිවැරදි එකතු වීමක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ඒ තරංග දෙක එකට එකතු වෙනකොට ඒ දෙන්නම දෙන්නගෙම එකතු වීමේ ශක්තිය වැඩි වෙන්නට ඕනේ. ඒ දෙන්නගේ එකතු වීමේ ශක්තිය අඩු වෙනවා නම් මේක ශක්තිමත් බැඳීමක් වෙන්නේ නැහැ. දැන් මම වෙන තව වීඩියෝ එකක් කරන්නම් මේක ලියලා දානම්. අද කරන්නේ මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් නිසා මට මේක ලියලා දාන්න විදියක් නැහැ. බලමු. දැන් ඕගලන්ට මේක හරියටම පැහැදිලි කරන්න මම මේ රූප සටහන ඇඳලා. දැන් මේ ඒ කියන කෙනා. ඒ කියන කෙනාගේ එයාගේ තනි ඔක්කොම මේ අපේ අංශු සියල්ලම අපේ ආධ්‍යාත්මයේ තියෙන සියලුම තරංග එකට එකතු කරන ගත්තාම එක තරංගයක් විදිහට ගත්තාම එක ভাইබ්‍රේෂන් එකක් විදිහට ගත්තාම ඒකේ සම්පූර්ණ ටෝටල් ভাইබ්‍රේෂන් එක මේ විදිය නම් ඒ කෙනාට අදාළ තරංගය ඇත්තටම තරංගය මේ විදිය හරීම සුමට එකක් නෙමෙයි මෙන්න මේ විදිය එකක් තමයි අපේ තරංගය අපේ එක්කෙනෙක්ගේ තරංගයක් මේ විදිහට හරීම පීක්ස් පොයින්ට්ස් තියෙනවා ඒ විදිහට ටිකක් සංකීර්ණ තරංගය නමුත් ඔයගලන්ට තේරෙන්න මම මේ විදිහට පෙන්නනවා මෙන්න මේ විදිය තරංගයක් කියලා හිතන්නකෝ මෙන්න මෙහෙම තමයි අපේ තරංගය. ඊළඟට අපි තෝරගන්න පාර්ට්නර්ගේ අපි තෝරගන්න සහකරුගේ තරංගයත් ඒ විදියටම යන තරංගයක් කියලා හිතන්නකෝ. එතකොට මේ දෙන්නගේ එකතු වීම තුලින් මේ තරංග දෙක අධිස්ථාපනය කරනවා. අධිස්ථාපනය කරනවා කියන්නේ මේ දෙන්න එකට එකතු කරනවා. ඒ එකතු කරනකොට ඔයගලන්ට පේනවද මේ පීක්ස් ලොකු වෙලා තියෙනවා. මෙහෙම ලොකු වෙලා තියෙනවා. එතකොට ඒ දෙන්න එකතු වීමෙන් ඒ දෙන්නගේ ශක්තිය තව තවත් වැඩි වෙනවා. එතකොට ඒ දෙන්නට එකතු වීම තුලින් තව ලොකු දෙයක් කරන්නට හැකියාව ලැබෙනවා. මේක තමයි මෙතන තියෙන යථාර්ථය. දැන් අපි හිතමු අපි තව අවස්ථාවක් ගමු. ඔන්න එක්කෙනෙක්ගේ තරංගය මෙන්න මේ විදිහට යනවා. හැබැයි අනිත් එක්කෙනාගේ තරංගය බලන්න මේකේ පීක් පොයින්ට් එක තියෙන්නේ මෙතන. එයාගේ පීක් පොයින්ට් එක තියෙන්නේ මෙතන. එතකොට එයා මෙහෙම යන්නේ. එතකොට මෙයාගේ සම්පූර්ණම ඍණ පැත්ත තමයි මෙයා. එතකොට මේ දෙන්නගේ ශක්තියද මොකද වෙන්නේ? මේ දෙන්නක් ශක්තියක් නැහැ. ශක්තිය ඍණත් නෙමෙයි ධනත් නෙමෙයි. ඊළඟට තව අවස්ථාවක් ගමු. දැන් මෙන්න මේ විදිහ අවස්ථාව තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් මෙයා මේ විදියට යනවා. A කියන පුද්ගලයා B කියන පුද්ගලයා මේ විදියට යනවා. ඔගොල්ලෝ නිකන් බලන්න. එතකොට මේ දෙන්න එකතු වීමෙන් මේ දෙන්නගේම ශක්තියට මොකද වුනේ? අඩු වෙලා ගියා. ඉතින් මේ දැන් මේ විශ්වයේ මේ දේවල් දිහා බලාගෙන ඉන්නේ. එතකොට අපිට අපි හරි විදියට දෙන්නෙක් එකතු වීමෙන් ඒ දෙන්නගේ ශක්තිය වැඩි වෙනවා නම් ඒක තමයි හොඳ දේ. මෙන්න මේ විදිය දෙයක් සිද්ධ වෙනවා නම් තමයි ඒක හොඳ දෙයක් වෙන්නේ. එතකොට ඒකට අපේ කර්ම ශක්තියත් බලපානවා. අපේ ආධ්‍යාත්මයට කිසි කෙනෙක් ගැළපෙන්නේ නැත්තම් ඒ කෙනා ගැළපෙන්නේ නැත්තම් ගොඩාක් වෙලාවට මම ඔබට කලිනුත් වීඩියෝ එකද කියලා දීලා තියෙනවා. ගොඩාක් වෙලාවට බලන්නේ ඒ දෙන්නව ඉවත් කරන්න. දැන් මට ඒ මගේ වැඩමුළුවේ සම්බන්ධ වෙලා ඉන්න දුව ඒ දරුවා මට ඇවිල්ලා කියපු දේ තමයි එයා අභ්‍යාස කරන්න පටන් ගන්නදී. අභ්‍යාස කරන්න පටන් ගත්ත විතරයි කො ඒගොල්ලන්ට හොඳ මානසික අභ්‍යාස කීපයක් මම ලබා දෙනවා. ඒගොල්ලෝ මනස හොඳටම ශක්තිමත් කරගෙන මනසේ තියෙන සියලුම කරදරකාරී සිතුවිලි ඔක්කොම ඉවත් කරලා තමයි ඒගොල්ලන්ගේ මානසික අභ්‍යාස කරන්න පටන් ගන්නෙ. එතකොට ඒගොල්ලන්ගේ ශක්තිය ඉතාමත්ම වැඩි. ඒගොල්ලන්ගේ තෙවැනි ඇස විවර කිරීමේ අභ්‍යාස ලබා දීලා ඒගොල්ලන්ව ශක්තිය ඉතාම වැඩි කරන මේ විශ්වයට ඒගොල්ලන්ගේ ශක්තිය මුදා හැරීමේ ප්‍රබලතාවය වැඩි කිරීමෙන් පස්සේ තමයි ඒගොල්ලන්ට මම කියලා දෙන්නේ කොහොමද අභ්‍යාස කරන්න ඕනේ කියලා. එතකොට මේ අභ්‍යාස කරද්දී එයා කිව්වා එක පාරටම එයාගේ අර වැනි වැනි තිබිච්ච ඒ කියන්නේ ඒ දෙනගේ FAI එක ශක්තිමත් FAI එකක් නෙමෙයි. ඒ පිරිමි ළමයට ගොඩාක් අවශ්‍ය වෙලා තිබුණේ ඒ ගැණු ළමයාගෙන් ඉවත් වෙන. නමුත් නිකන්
ඕනවට පාවට කතා කරමින් කිසිම ශක්තිමත් බැඳීමක් නැතුව තිබිච්ච ෆෙයා එකක්. නමුත් මේ ගෑනු ළමයට ඕනුනේ මේක තවදුරටත් ඉහළ නංව ගන්න. හැබැයි මෙයා අභ්‍යාස කරන්න පටන් ගනිද්දිම ඒ දෙන්නගේ තිබිච්ච ඒ පුංචි ඒ හරි දුර්වල සම්බන්ධය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් මෙයා හොඳටම හිත වැටිලා තියෙනවා, හිත දුර්වල වෙලා තියෙනවා. ඊට පස්සේ මට කතා කරා, මේ විදිහට කරා, මෙහෙම වුණා කියලා එයා හරිම දුකින් කතා කරේ. ඉතින් මං එයාට මේ යථාර්ථය තේරුම් කරලා දුන්නා. මෙතෙන්දී එයාට මේ විශ්වයේ ආශිර්වාදය ලැබිලා තියෙන්නේ. එයාට ගැළපෙන්නේ නැති කෙනාකින් ඉවත් කරන්න විශ්ව උදව් කරලා තියෙනවා. එයා ඒක හොඳටම තේරුම් ගන්න ඕනේ. අපිට පුළුවන් ද අකමැති කෙනෙක්ව, Tamanට අකමැති කෙනෙක්ව, ඒ කෙනා දැන් මට දැනෙනවා නම් මං ඒ කෙනාට කැමති නෑ කියලා ශක්තිමත් සම්බන්ධතාවයක් එතන කොහොමද අපි මවාගන්නේ? තබාගන්නේ. මවන්නත් නෙමෙයි. අපි ඒක ඒ විදිහේ ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරගන්නේ කොහොමද? අපිට ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරගන්න බෑ තමන්ට තමන්ගේ කිසියම් හෝ ගුණාංගයකට කෙනෙක් කැමති නැත්තම් ඒ කෙනත් එක්ක අපිට ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කරගන්න බෑ. ඒ වගේම ආධ්‍යාත්මීය වශයෙන් ඒ දෙන්න නොගැලපෙනවා නම් කොහෙත්ම මේ සම්බන්ධතාවය ගැලපෙන්නේ නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ අපිට මේ පළවෙනියටම හම්බෙන පළවෙනියටම මුණ ගැහෙන කෙනා නෙමෙයි අපේ ආධ්‍යාත්මීය සහකරු හෝ සහකාරිය වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට තමන්ට තමන්ගේ පළවෙනියටම ලැබෙන ආදර සම්බන්ධතාවයේ නැතිවීම ගැන ගොඩාක් ළමයි දුක් වෙනවා. ඒ දුක් වෙන්නේ තමන් ගත කරපු කෙටි කාලයක් තුළදී තමන්ගේ මනස විඳපු ඒ ලස්සන සිතුවිලි ටික තමන්ගෙන් ඉවත් වෙලා යයි කියන දුකට තමයි මේ දුක් වීම වෙන්නේ. හැබැයි ඔබ තේරුම් ගන්නට ඕනේ ඔබට හරීම සැනසෙල්ල ඔබේ හිත සුවපත් වෙමේ ඔබට හරීම සැනසිරිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ ඔබේ ආධ්‍යාත්මීය සහකරු. ඔබේ ආධ්‍යාත්මීය සහකරුව ඔබට ලබා ගැනීමට හමු වුණාට පස්සේ. එතකොට ඔබ ඔබේ ආධ්‍යාත්මීය සහකරුව ඔබට ළඟා කරගන්න නම් ඔබ හැම වෙලාවෙම ඒ සඳහා සූදානම් වෙනවා. දැන් මේක නැති වුණාට පස්සේ මේ දරුව හරීම දුකෙන් හිටියේ. දුක කියලා කියන්නේ මොකද්ද? අපේ ශක්තිය අඩු කරන එක. එතකොට අපේ ශක්තිය දැන් මේ දැන් අපි උදාහරණයකට ගමු අපිට තිබුණේ මෙන්න මේ වගේ ශක්තියක් කියලා. දුක එකතු වෙනකොට මේ පීක් පොයින්ට් එක තව ටිකක් මෙන්න මෙහෙම යටට බහිනවා. ඊළඟට ඒ කියන්නේ අපේ මේ මෙන්න මේ උසෙන් මේ තියෙන තරංගයේ උසෙන් තමයි මේකේ ශක්තිය තීරණය කරන්නේ. ඔබේ ශක්තිය තීරණය කරන්නේ මේ තරංගයේ තියෙන උසෙන්. එතකොට මේ තරංගයේ තියෙන උස අඩු වුණාම මොකද වෙන්නේ? ඔබ හරිම ශක්තිමත් භාවයෙන් අඩු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ ශක්තිමත් භාවයෙන් අඩු කෙනෙක් බවට පත් වුණාම ඊළඟට ඔබ අභ්‍යාස කරලා තව කෙනෙක්ව ඇට්‍රැක්ට් කරගත්තොත්, තව කෙනෙක්ව ආකර්ෂණය කරගත්තොත්, ඔබේ ශක්තියට ගැළපෙන කෙනෙක්ව තමයි ඔබට ආකර්ෂණය වෙන්නේ. හොඳට මතක තියාගන්න ඒ ආකර්ෂණය වෙන කෙනා ඔබට කලින් තිබිච්ච ශක්තියට අනුව නෙමෙයි. ඔබ දුකටපත් වෙලා ඉන්නවනම්, ඔබ හරීම තරහටපත් වෙලා ඉන්නවනම්, සම්බන්ධතාවල් බිඳීම නිසා ඔබ තරහටපත් වෙලා ඉන්නවනම්, ඔබට හොඳට මතක තියාගන්න ඕනේ ඔබේ මේ ශක්තිය අඩු වෙලා. එතකොට ඔබට නැවත ආකර්ෂණය වෙන පුද්ගලයා. අපි දන්නවා අපිට ආකර්ෂණය වෙන්නේ අපිට සමාන තරංග තියෙන පුද්ගලයින් තමයි ලේසියෙන්ම ආකර්ෂණය වෙන්නේ. දැන් ගොඩාක් ශක්තිමත් බවින් වැඩි මිනිස්සුන්ට වැඩි කෙනෙක්ට ආකර්ෂණය වෙන්නේ එයා වගේම එයා තරම්ම ශක්තිමත් බවින් වැඩි කෙනෙක්. එතකොට දැන් ඔබ දුකටපත් වෙලා තරහටපත් වෙලා ඔබේ ස්ටේටස් එක එහෙම නැත්නම් ඔබේ ඉන්න තත්වය ඔබේ තත්වය ඔබ අඩු කරගෙන ඉන්නව නම් ඔබේ ශක්තිය සම්පූර්ණයෙන්ම අඩු කරගෙන ඉන්නව නම් මේ මොහොතේදී ඔබට එකතු වෙන්නේ ඔබට ආකර්ෂණය වෙන්නේ හරිම සංඛ්‍යාතයෙන් අඩුම අඩු ශක්තියෙන් අඩු කෙනෙක්. එයාට ලැබීම් අඩුයි. එයාට ආදර ශක්තිය ලැබෙන එක අඩුයි. එතකොට ඔබට තව තවත් ජීවිතේ ගැටලු වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒක ඔබ හොඳින්ම තේරුම් ගන්න ඕනේ. එතකොට ආදර සම්බන්ධතාවය බිඳ වැටීමත් ආදර සම්බන්ධතාවය බිඳ වැටීම නිසා කෙනෙක් දුකටපත් වෙන එක දැන් ඔබට තේරෙන්නට ඕනේ ඔබ ඔබටම කරන අසාධාරණයක් කියලා.
ඉතින් මට මේ දරුවට මම මේ දේවල් ටික තේරුම් කරලා දුන්නා. මෙහෙම මේ 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 යථාර්ථය ඔබ තේරුම් ගන්න ඔබ කොයිම වෙලාවකවත් ඔබ ආදර සම්බන්ධතාවය බිඳ වැටීම නිසා දුකටපත් වෙන්නේ නැහැ. මොකද එතනින් වෙන්නේ ඔබේ ශක්තිය අඩු වීම. එතකොට ඔබ ඔබට ආදරේ නම් ඔබ හැමතිස්සෙම බලන්න ඕනේ ඔබේ ශක්තිය වැඩි කරගන්න. ඒකට අවශ්‍ය කරන අභ්‍යාස සියල්ලක්ම ආදර වැඩමුළුවේදී මම ලබා දීම කරනවා. ඒකෙන් කරන්නේ ඔබේ ශක්තිය වැඩි කරගන්න. එතකොට මේ විශ්වය හරියට විශ්වය සමග සම්බන්ධ වෙලා විශ්වයේ ශක්තිය විශ්වයේ ආකර්ෂණය දිනා ගන්න කෙනාට අවඩක් වෙන යම් සම්බන්ධතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධතාවේ ඉවත් වෙනවා. ඒ කෙනාගෙන් ඒ සම්බන්ධතාවය අයින් වෙලා ඒ කෙනාට හරි ලස්සනට පාර හදලා දෙනවා. එයාට හිමි, එයාගේ ආධ්‍යාත්මයට ගැළපෙන, එයාගේ මනස සුවපත් කරන සම්බන්ධතාවල් ගොඩනගන. එතකොට මේ සම්බන්ධතාවය ගොඩනගද්දී ඔබට මෙන්න මේ මම ඔබට මේ පෙන්නලා තියෙන දේවල් මතක් වෙන්නට ඕනේ. මේ තුන මතක් වෙන්නට ඕනේ. එතකොට ඔබ මේ වදී අවස්ථාවකට පත් වෙනවද? එතෙන්දී ඔබේ ටෝටල් එනර්ජි එක අඩු වෙනවා. එහෙනම් ඒකට යන්නේ නැහැ. මේ වගේ තැනකට යනවද? මෙතෙන්දී එනර්ජි එකක් ඇත්තෙම නැති වෙලා වෙනවද? පොඩ්ඩක්වත්ම නැහැ. මෙයාට සම්පූර්ණයෙන්ම ආත්පසින්ම වෙනස් කෙනෙක් මෙයා. මේ අධ්‍යාත්මයන් දෙක ගැළපීමක් වෙනවද? නෑ. මේ අධ්‍යාත්මීය ශක්තිය ගැළපෙන්නේ නෑ. එතකොට මේකට යන්නේ නෑ. අපි එහෙනම් යන්නට ඕනේ මෙන්න මේ වගේ අවස්ථාවකට. අපි නිතරම උත්සාහ කරන්නට ඕනේ මෙන්න මේ ශක්තිය මේ පීක් පොයින්ට් එක තව උඩට නංව ගන්න. මේ පීක් පොයින්ට් එක උඩට නංවන්නේ කොයි දේවල් වලින්ද? අපි ආත්මార్థකාමී නොවේ පරාර්ථකාමී වීම. අපි මිනිස්සුන්ට උදව් කිරීම. ඊළඟට අපේ හිතේ තියෙන කරුණාව, දයාව, මෛත්‍රිය, ආදරය. ආදරය කියන්නේ ශක්තිය. අපිට හැම කෙනෙක්ටම ආදරය කරන්න පුළුවන් වෙනවා. සත්තුන්ට, ගහකොළවලට, මිනිස්සුන්ට, අසරණ මිනිස්සුන්ට, හැම කෙනෙක්ටම පදනම් විරහිතව ආදරය කරන්න පුළුවන් වෙනවා. Tamanට ඒක හදවතින්ම දැනෙන්න ඕනේ. ඒක මේ බොරුවට මවාගත් ආදරයක් නෙමෙයි. තමන්ගේ හදවතට එකඟවම තව කෙනෙක් වෙනුවෙන් තමන්ට ඇතිවෙන අනුකම්පාව, දයානුකම්පාව කියලා අපි කියනවා. මෙන්න මේකයි තියෙන්නට ඕනේ. එතකොට මේ විදිහට තමන්ගේ ශක්තිය වැඩි කරලා තියනා නම්, ඒ වගේම ඔබට මේකට සබදාහමේ තියෙන විවිධ වූ දේවල් උපයෝගී කරගන්න පුළුවන්. මල් වලින් පැහැයේ මල් කියලා කියන්නේ ඇත්තටම හරිම වාසනාවන්ත දෙයක්. මේ මල් වලින් මොකද සිද්ධ වෙන්නේ? පැහැයන් අපිට පැහැයක් මල් වලට පැහැය තියෙනවා කියලා කියන්නේ ඒ පැහැයෙන් පැහැයට අඩංගු වෙන ශක්තිය අපිට උරා ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ මැණික් වලින් මොකද කරන්නේ? ඒ ශක්තියන් අපිට උරා ගැනීම සිද්ධ කරනවා. අපිට මේ මල් වලට මේ සබදාහම අපිට දීලා තියෙන මල්, මැණික්, සුවඳ වර්ග මේ හැම එකින්ම අපිට ශක්තිය ලබා දෙනවා. ශක්තිය ලබා දීමයි සිද්ධ කරන්නේ. එතකොට මේ දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන ආහාර, මම ඔබට කලින් වීඩියෝ එකේදී කියලා දුන්න ආහාර ගැන. එතකොට මේ ආහාර මේ හැම දෙයක්ම එකතු කරගෙන අපි හැම තිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපේ තියෙන, අපේ ආධ්‍යාත්මයේ තියෙන ශක්තිය වැඩි කරන්න. දැන් ඔබට දැන් තේරෙනවා ආධ්‍යාත්මයේ ශක්තිය කියලා කියන්නේ තමන්ගේ තියෙන මේ කම්පන තරංගවල ශක්තිය වැඩි කර ගැනීම කියලා. ඒ ශක්තිය වැඩි කරගත්තාම ඔබට පුළුවන් හොඳ කෙනෙක්ව ආකර්ෂණය කරගන්න. හොඳ අයත් සමග නිතර ගැවසෙන්න. ඉහළ සංඛ්‍යාතයන් තියෙන අයත් සමග නිතර ගැවසෙනවා කියන්නේ තමන්ගේ සංඛ්‍යාතයේ නිකම්ම වැඩිවීමකට ලක් වෙනවා කියන එක. දැන් ඔබට මේක මම ඇත්තටම අද හිතුවේ මේක මේ විදිහට ඇඳලා නිවැරදිව කියලා දෙන්න ඕනේ කියලා. ගොඩාක් අයට මේ දේ තේරිලා තිබුණේ නැහැ. ඉතින් ඒ දරුවට මම මේ යථාර්ථය කියලා දුන්නා. ඒ දරුවා තේරුම් ගත්තා. එයා හරිම එයාගේ විසිරිච්ච මනස හොඳට සංසුන් වෙලා මම මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙලා ඉන්න හැම ළමයෙක්ගේම ඕරා එක චෙක් කරනවා. ඒගොල්ලන්ගේ තියෙන ඒක වෙනමම ඒගොල්ලන්ට ඒ සේවය ලබා දෙනවා. ඒගොල්ලන්ට වැඩමුළු වලට සම්බන්ධ වුණාම ඒක තේරෙනවා. ඉතින් ඒ විසිරිච්ච මනස සම්පූර්ණයෙන්ම එක තැනකට ගොනු කරලා හරිම ලස්සනට ඇයට මම මාර්ගය පෙන්නුවා. ඇයට ඇගේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා. ඇය ඉක්මනින්ම නැවත යථා තත්ත්වයට පත් වුණා. ඇය මට ස්තුතිවන්ත වුණා ඇයට මේ දේ කියලා දුන්නට. ඉතින් මේක මම මේක මේ වීඩියෝ එකක් විදියට ඇත්තටම අද කරේ මේ මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න නොහැකි වෙලා මේ විදියට විඳවන තව ළමයි ඇති. එතකොට ඒගොල්ලන්ට
මේ යථාර්ථය තේරුම් ගත්තහම ඒගොල්ලන්ට තේරෙයි ඇත්තටම මේ කරගෙන දැන් මෙච්චර දවස් ඒගොල්ලෝ කරා නම් යම් කිසි වැරද්දක් මේ වරදින් මිදෙන්න ඕනි කියලා ඒගොල්ලන්ට තේරෙයි. ඒකට උදව් කරන්න තමයි ඇත්තටම මේ වීඩියෝ එක කරේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මුලින්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ ඔගොල්ලොන්ගේ තිබිච්ච මට මං තුළ තිබිච්ච විශ්වාසයට. ඒ වචන ටික මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ එච්චර ආදරයක් ලබන්න ඇත්තටම මම පින් කරලා තියෙනවා ඇති. ඒ වගේම මේ විශ්වයේ ආශිර්වාදේ මට තියෙනවා ඇති කවුරු මොනවා කිව්වත්. ඒ නිසා වෙන්නේ නැති ඕගොල්ලන් මට ඉඩ දෙන්නේ නැත්තේ මේ දේවල් වලින් අයින් වෙන්න. හැබැයි මම පුංචි ඉල්ලීමක් කරනවා. මන් මේ වගේ කලකිරීමකට ලක්ුණ හේතුව තමයි මට ඇතැම් පිරිස් ඒ විදියට වැරදි විදියට මට ඒ විදිය නරක දේවල් කියමින් අපහාස කරද්දී කවුරුත් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ ඇයට ඇත්ත කියන්න. ඒ නිසා ඇත්තටම මම කලකිරුණේ මම මෙච්චර සේවයක් කරද්දී කිසිම කෙනෙක් මං වෙනුවෙන් කතා කරලා තිබුණ නැති එකට. ඉතින් මම එහෙමනම් ඇයි සමාජ සේවය කරන්න කියලා තමයි මට හිතුනේ. නමුත් මම ඉල්ලලා හිතනවා ඒ විදිය කෙනෙක් වැරදි අදහසක් අරගෙන හරි මට ඒ විදියට කියනවා නම් ඔබ ඉදිරිපත් වෙන්න ආයේ මට මේ විදියට කලකිරීම ඇති කරවන්නට එපා. මං කලකිරෙන්නේ ඒ කියන කෙනා ගැනවත් නෙමෙයි. ඒ කියන කෙනා නිවැරදි කරන්න. මගෙන් සේවය ලබා ගන්න අය ඇයි මේ තරම් පසුබහින්නේ කියන එකයි මට තියෙන ගැටලුව. ඔබට මගෙන් යම් කිසි සේවයක් වෙනවා නම් මට හිතනවා දැන් මම කෙනෙක්ගෙන් සේවයක් ගත්තොත් මම කවදාකවත් ඒ කෙනාට වරදක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඉතින් ඒ යුතුකම ඔබ අතින් සිද්ධ වුණෙත් නැහැ. එතකොට මම මගේ ආත්මගරුත්වය ගැන මට මීට වඩා හිතන්නට වෙනවා. මොකද මට මගේ ආත්මගරුත්වයට වග කියන්නට ඕනේ. ඒ නිසයි මම ඒ තීරණය ගත්තේ. නමුත් මං වටා මට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා කියන එක මට ඊයේ තේරුණා. ඒත් ඒ වරද ඔබ ඇත්තටම මට කරලා තිබුණා. ඔබ මං වෙනුවෙන් ඉදිරිපත් උනේ නැහැ. ඒ කෙනා ඒ විදිහට මට වැරදි විදිහට දෝෂාරෝපණය කරද්දී මාව බේරගන්න, මාව නිවැරදි කරන්න එහෙම කෙනෙක් නෙවෙයි කියලාවත් කියන්න. තරහක් ගන්න නෙමෙයි මං කියන්නේ. එහෙම කෙනෙක් නෙමෙයි එහෙම කියන්න එපා කියලාවත් කියන්න ඔබ ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඒකට තමයි ඇත්තටම මට දුක හිතුනේ. මම මෙච්චර කරද්දී ඔබ ඇයි මාව තනි කරේ කියලා හිතුණා. මම එහෙම කිසිම දෙයකට සැලන කෙනෙක් නෙමෙයි. නමුත් අර අපි කියනවනේ කෙනෙක් මට ගහද්දි ගහද්දි අපි විසගෙන ඉන්නවනම් ඒකත් ඒ කෙනා තව තව උඩ පැනපෙන එක කරනවා. ඉතින් ඒකට ඒ කෙනාට පිළිතුරක් දෙන්නටත් ඕනේ. නොදී ඉන්නත් බෑ. ඒ නිසා තමයි දුන්නේ. දැන් අපි මේ කතාව මෙතනින්ම නවත්තමු. මම මීට කලිනුත් මේ කතාව මෙතනින්ම නැවැත්තුවා. නමුත් ඒ කෙනා නවත්තත් නැහැ. ඒක තමයි මට තියෙන ගැටලුව. ඉතින් මම මෙච්චර හොඳ දේවල් ටිකක් කරද්දී ඇයි මට මෙහෙම කරන්න කියන ප්‍රශ්නේ මට හැමතිස්සෙම එනවා. ඒක ඉතින් ඒ කෙනාම ගෙනියයි. මං ඒ ගැන තවත් කතා කරන්නේ නැහැ. අපි මේ ජීවිතයේ තියෙන මේ සබඳතාවම තියෙන යථාර්ථය තේරුම් අරගෙන ජීවත් වෙමු. මේ යථාර්ථය තේරුම් ගැනීම තමයි වටිනාම දේ. මේ යථාර්ථය නිවැරදිව තේරුම් ගත්ත කෙනාට හරිම ලේසි ජීවිතයක් ගත කරන්න. එයා කුඹුරු කෙටුවත්, එයා ෆාමින් කරත්, එයා කෘෂිකර්මාන්තය කරත්, මොන දේ කරත් උදැලා කරගෙන කොච්චර දඟලුවත් එයා මේ යථාර්ථය තේරුම් අරගෙන තියෙනවා නම් එයාට හරි ලේසි මේ ජීවිතේ ගත කරන්න. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න මිනිස්සු අපි හැමෝම මිනිස්සු. අපි ජීවත් වෙන විවිධ දේවල් කරනවා. නමුත් අපි හැම කෙනෙක්ටම පොදු දේ තමයි මෙන්න මේ සංඛ්‍යාතයන්. මේ සංඛ්‍යාතයන් තමන්ගේ ජීවිතයේ තියෙන සංඛ්‍යාතයන්, තමන්ගේ ආධ්‍යාත්මයට හිමි සංඛ්‍යාතයන් නිවැරදිව හසුරවන්න පුරුදු වෙන්න. සබඳතාවම අපිව මනින්නේ අපි කරන ක්‍රියාවෙන් නෙමෙයි, අපිට හිමි සංඛ්‍යාතයන් වලින්. එතකොට ඔබට මම ඔබේ ජීවිතයට මේ දේවල් එකතු කරන්නේ, නිරන්තරයෙන් එකතු කරන්නේ ඔබේ සංඛ්‍යාතයන් වැඩි කරන්න කියලා තමයි මම ඔබට නිතරම කියන්නේ. ඒකට හේතුව තමයි සබඳතාවට අපි හැම කෙනෙක්ම අවදතයි. අපි මොන දේ කරත්, අපි මොන ශේෂ්ත්‍රයක නියැලලා හිටියත් සබඳතාවට අපි දරුවෝම විතරයි.
එතකොට අපි හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද ශක්තිමත් කෙනෙක්ද ශක්තිය අඩු කෙනෙක්ද මේ හැම දෙයක්ම සබා දහම බලන්නේ මෙන්න මේ සංඛ්‍යාතයන්වලින්. එතකොට අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ අපේ සංඛ්‍යාතයන් වැඩි කරගන්න. මං හිතනවා ඔයගොල්ලන්ට දැන් මේක තේරෙන්නේ නැති කියලා මේ දරුවගේ කතාවෙන්. ඉතින් මේ දරුවටත් මම තව තවත් ආශිර්වාද කරන විශ්ව ආශිර්වාද ලබාගෙන මේ දරුවට තවත් හිත හදාගන්න අවස්ථාව ලැබෙන්න කියලා ඔබත් එහෙම ප්‍රාර්ථනා කරන්න. මේ දරුවා ගොඩාක් දුකට පත් වෙච්ච අවස්ථාව මගේ වැඩමුළුවට ආදර වැඩමුළුවට සම්බන්ධ වෙච්ච දරුවේ. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ඔයගොල්ලන්ට සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟට සිහින රැකියාව ලබා ගන්න රැකියාව වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. ආදර වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේ මන්ත්‍රයේ දේවල් හැම දෙයක්ම ලැබෙනවා. ඒ වගේම ඔබේ සංඛ්‍යාතයන් වැඩි කරගන්න ඔබට මේ මැණික් ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. මේ හැමදේම දැන් මේ මැණික් ලබා ගැනීමදී කියලා දෙන්න ඕනේ ඔයගොල්ලන්ට. ගොඩාක් වෙලාවට මේක නිවැරදිව හඳුන ගන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන දැනුම සියල්ලක්ම මම සපුරගෙන තියෙනවා. විද්‍යාගාර පහසුකම් යටතේ මේ දේවල් හරියට අඳුනගෙන ඔබට ලබා දීම. ඒ නිසායි ඒ වගේම මම ලංකාවේ අයට විතරයි මේ දේ ලබා දීම සිද්ධ කරන්නේ. මොකද මට අවශ්‍යයි ලංකාවේ අයගේ ශක්තිය මේ සංඛ්‍යාතයන් වැඩි කරන්න, ඔවුන්ට උදව් කරන්න. ඒ උදව් කිරීම වෙනුවෙන් ඔබට මේ මල් වැවීම කරන්න පුළුවන්, ආහාර වලින් කරන්න පුළුවන්, මැණික් ලබා ගැනීමෙන් කරන්නට පුළුවන්. ඊට අමතරව ඔබ හැම වෙලාවෙම ආදරණීය දේවල්, ආදරය, මෛත්‍රිය, කරුණාව මේ දේවල් එකතු කරගැනීමේ, මනසට එකතු කරගැනීමේ ඔබට පුළුවන් තමන්ගේ ශක්තිය වැඩි කරන්න. ඒක තමයි මෙතන සාරාංශය වෙන්නේ. එතකොට මේ සියලුම දේ ඔබ හොඳින් निराකරණය කරගෙන ජීවිතේ අරගෙන යන්නට ඕනේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනම සේවාවක් ලබා ගන්න ශ්‍රාරාජී සිම්පල් ලයිෆ් FB page එකට inbox පණිවිඩයක් එකතු කරලා අවශ්‍ය කරන details ටික අරගන්නට පුළුවන්. මම පහළ description box එකේ ඔයගොල්ලන්ට link එක දාන්නම්. ඒකට ඇවිල්ලා වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන්, මැණික් ලබා ගන්න පුළුවන්, අවශ්‍ය ඕනම සේවාවක් ලබා ගන්නට පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඔබ හැමෝටම මේ විශ්ව ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.